අයිබෝන් ආදරණීය පුංචි දුවේ පුතේ, ඉතින් ඔබ හමු වෙන්නේ අපේ 102 වන හිමිදිරි පන්තියෙන්. ඔබට අපි මේ වෙද්දි 101ක් පේපර්ස් කතා කරලා තියෙනවා. ඉතින් මුලින්ම කියනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි ඔබට පුළුවන් අපේ හිමිදිරි පන්තියට සහ අපේ අනෙකුත් සියලු පන්තිවලට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් ඔබ පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ අංක දෙකෙන් එකක් ඔස්සේ ඔබේ නම සහ ශ්‍රේණිය WhatsApp මගින් අපට ලැබෙන්න සලස්වන්න. එතකොට ඔබට පුළුවන් අපේ අදාළ තොරතුරු ලබා ගන්න. එමත් නැත්නම් සාමාන්‍ය එමතුමක් දෙන්න ඔබේ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ කියන ගමන්ම අපි අද යනවා 102 වන ප්‍රශ්න පත්‍රයට. කොහොමද මේ 102 වන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ කියලා. මයි පුතේ, අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. අඹ ගෙඩියක මිල රුපියල් 45ක් වන අතර පේර ගෙඩියක මිල රුපියල් 25කි. හරි, අපිට වැදගත් වෙයි ඒක. අඹ ගෙඩියක මිල කීයද? 45යි. පේර ගෙඩියක මිල කීයද? රුපියල් 25යි. අඹ හා පේර යන වර්ග දෙකෙන්ම, අඹ හා පේර කියන වර්ග දෙකෙන්ම කිසියම් ගෙඩි සංඛ්‍යාවක් මිලට ගැනීමට මොනවා හරි කමන්නේ, කීයක් හරි කමන්නේ ගන්නවලු. කිසියම් ගෙඩි සංඛ්‍යාවක්, ඒක කියන්නේ නැහැ කීයද කියලා. අසංකට රුපියල් 445ක් ගියාලු. අපෙන් අහන්නේ මොකද්ද? ඔහු මිලට ගත් පේර ගෙඩි ගණන කීයද? මයි පුතේ, මේ තියෙන්නේ එක්කෝ මේක එක්කෝ මේක එක්කෝ මේක, මේ තියෙන උත්තර වලින් එකක් හරි මේ පේර ගෙඩි ගණන. අපි එහෙනම් මෙතන තියෙන උත්තර වලින් හරි උත්තරේනේ හොයාගන්න ඕනේ. කරන්න තියෙන්නේ මෙච්චරයි. අඹ ගෙඩියක මිල 45යිනේ. එහෙනම් පේර ගෙඩියක මිල 25යි. අපි බලනවා පළවෙනි උත්තරේ අරන්. 25 පුතේ ගුණ කරන්න 6ෙන්. හොඳද පැටියෝ? 6 වරක් 5 30යි. 30න් බිංදුව 3ක් ඉතුරුයිනේ. 6 වරක් 2 12යි. 2යි 15යි. 150ක් ගිහිලා තියෙනවා එහෙනම් පේරවලට. දැන් ওই 150 පේරවලට මේ 445ෙන් දුන්නට ඉතුරු වෙන්න බෑ ගාන. ඒ ඉතුරු වෙන ගාන ඔය කියන 45ෙන් අඹවල ගානෙන් බෙදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි හරි උත්තරයක් එන්නේ. මොකද අපිට දීලා නැහැ මෙතන හරියටම මෙන්න මෙච්චරක් අරගෙන තියෙනවා කියලානේ. එහෙනම් අපි බලමු දැන් මෙතන 445ෙන් අඩු කරමු 150ක්. 5යි, 4ෙන් 5ක් බෑ මෙතන 3යි, 14ෙන් 5ක් 9යි, 3ෙන් 1ක් 2යි, 295යි. දැන් මෙතන උත්තරේ හරිනම් 295 බෙදෙන්න ඕනේ කියන්ද? 45ෙන් බෙදෙන්න ඕනේ. හොදේ, අපි බලමු මේක 45ෙන් බෙදෙයිද කියලා. අපිට සරලව ගත්තොත් පුතේ 45යි 45යි 90යි. අපි තුන වසර ඉඳන් අනුමාන කිරීම කියන එක කරනවනේ. අපි අනුමාන කරමු 45 ඒවා කීයක් විතරද සාමාන්‍යයෙන් 295ක් වෙන්නේ. කොහොමද මේක අනුමානෙට එන්නේ? 45 50ට ළඟයි. සරලව 50 ඒවා කීයක්ද මේ තියෙන්නේ? 50 ඒවා ගත්තොත් අපිට කියන්න පුළුවන් 100ට 50 ඒවා 2යි, 200ට 50 ඒවා 4යි, 250ට 5යි. මම අනුමාන කරනවා මෙතන 5ක් වගේ. අපි මෙතන ගුණ කරලා බලමු. 45 ගුණ කිරීම 5. 5 වර 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි, 2යි 22යි. 225ක් ආවා. අපිට 295ක් තියෙන්නේ නේද බෙන්චෝ? එහෙනම් අපි මෙතනට තව 45ක් එකතු කරන්න බලන්න. 5යි 5යි 10න් බිංදුව 1ක් ඉතුරුයි. මෙතන 3යි 4යි 7යි. මෙතන 2යි 270ක් එනවා. නමුත් 295ක් එන්නේ නැහැ. ඔබ දන්නවා 295 එන්න නම් 270ට තව 45ක් එකතු කරොත් කීයක් වෙනවද? 300ක් පයින්නවා. එහෙනම් මේ උත්තරේ අපිට ගන්න බෑ. පළවෙනි උත්තරේ ගන්න බෑ. අපි කරන්නේ එහෙනම් ඊළඟයකට එනවා. අපි එතකොට පළවෙනි උත්තරේ එහෙමම අයින් කරන්න පුළුවන් නේ. දෙවෙනි එකට එන්නකෝ. 7ක් ගන්නවා. හරි, මොනව 7ක්ද ගන්න? පේර ගෙඩි. එහෙනම් අපි මෙතන ගුණ කරගන්නවා 25. ඇයි පුතේ 25 ගත්තේ? පේර ගෙඩියක මිල රුපියල් 25යි. මෙතන 7ෙන් ගුණ කරන්න. 7 වරක් 5 35ෙන් 5 3ක් ඉතුරුයි. 7 වරක් 2 14, 15 16 17. 175යි. දැන් අපිට පුළුවන් ඔය කියන 445ෙන් 445ෙන්
අඩු කරන්න 175ක් නේද? 5න් 5 0යි, 4න් 7ක් කීයද? 4න් 7ක් බෑ, මෙතන 3ක් තියෙනවා. 14න් 7ක් 7යි, මෙතන 3න් 1ක් 2යි, 270. ආ මතකද කලින් සරේ 45 ඒව එකතු කරපුවාම 270ක් ආවා. නිකමට අපි හදලා බලමු. 45 270 වන්නේ. අතන අපි එකක් එකතු කරානේ, 6ක් ගුණ කරන්නකෝ සරලව. 5කට ආවේ අපිට 225යිනේ. 6 වරක් 5 30යි, 30න් බිංදුව 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි, 24යි 3යි 27යි 270. අන්න එහෙනම් මේ 270 6ෙන් බෙදෙනවා. ඔයාට පුළුවන් බෙදලා බලන්න ඕන නම්. 6ෙන් බෙදෙනවනේ. අන්න එහෙනම් අපිට සරලවම උත්තරයක් ආවායි, අනිත් ඒවට යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේකට උත්තරේ ගහන්න පුළුවන්. උත්තරේ වෙන්නේ 7. ඔකේ. මයි පුතේ මෙතනදී බලන්න මෙන්න මෙහෙම. දෙවෙනි ගාන. අපෙන් අහනවා මෙම රූපයේ දැක්වෙන මාර්ග අතුරින් දිගින් සමාන මාර්ග දෙක වන්නේ කුමක්ද? අපි බලමු දැන් මෙහෙම. ඔබ මේ වගේ එකක් කරනකොට චුට්ටිත්තක් අවධානය හොඳින් දෙන්න. අපි මේවට දාගන්නවා එකම විදිහේ සංඛ්‍යා ටිකක්. මේ බලන්න බැටියෝ. හරිම සරලයි. මේ තියෙන මෙන්න මේ කොටස එකක් විදිහට ගන්නකෝ. එහෙනම් මේකක් පාස් කරොත් 2යි. 4යි. මේකත් අපි එකක් විතර ගමුනේ. ආ 2යි 4යි. මේක එකක්. 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මේකේ 12යි කියලා දාගන්නකෝ. අපි බලමු මේ ක්‍රමය හරියයිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15ක් වෙනවා. පුතේ මේ අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ දිගින් සමාන මාර්ග දෙක මොකද්ද? AE සහ AE තියෙනවා සහ BF. AE සහ BF. අන්න පුතේ උත්තරයක් තියෙනවා. ඔයාලා මෙතෙන්ට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ. එහෙම නැතුව බෑ හොඳේ. ගැලපෙන විදිහට අංකයක් දාලා හදාගන්න, යම් කිසි යම් වගයක් දාලා හදාගන්න. එතකොට හරි ලේසි මේක. හොඳද? රයිට්. මෙතනදී අපිට කියනවා මෙහෙම. ඩයනකගේ පියා අවුරුදු 31ක් වන විට ඩයනකගේ නැගණිය ඉපදුනි. ආ. ඩයනකගේ නැගණිය අවුරුදු 4කට 4ක් ඩයනකට වඩා බාල වේ. ඩයනකගේ පියා අවුරුදු 29ක් වන අවස්ථාවේ. කීයක් වන අවස්ථාවේද? 29ක් වන අවස්ථාවේ ඩයනකගේ වයස විය යුත්තේ කොපමණද? අපි මේ ගාන බලමු කොහොමද හැදෙන්නේ කියලා. පුතේ ඩයනකගේ පියා අවුරුදු 31ක් වෙනකොට, හරි 31ක් වෙනවා කියන්නකො ඩයනක්ගේ පියාට. ලියන්නකො මේ ඉන්නේ ඩයනකගේ පියා. මෙයාට කීයද? මෙයාට 31යි. හරි 31යි. ඩයනකගේ නැගණිය ඉපදුනි. 31ක් වෙනකොට ඩයනක්ගේ නැගණිය ඉපදුනා. දැන් නැගණියට තාම වයස ගිහිල්ලාද නැහැ? බිඳුවයි. නැගණිය අවුරුදු 4ක් ඩයනකට වඩා බාල වේ. ඒ කියන්නේ හොඳට බලන්නකෝ. ඩයනක ඉපදිලා තියෙන්නේ මෙතන ඉඳන් අවුරුදු 4ක් කලින්. එහෙනම් මෙතන ඉඳන් මේ නැගණිය අවුරුදු 4ක් බාලයිනේ. එහෙනම් ඩයනකගේ වයස මෙතනට 4යි. එහෙනම් මෙහෙට කීයක් තියනවද? මෙහෙට 4ක් තියෙනවා. ඒ බව පුංචි වෙලා තේරුම් ගන්න ඕනේ. හොඳද? අපෙන් අහනවා මෙහෙම. ඩයනකගේ පියාට අවුරුදු 29ක් වන අවස්ථාවේ. දැන් මෙතන ඉන්න කවුද? ඩයනක. ඩයනකගේ පියාට අවුරුදු 29ක්. එහෙනම් 30 මෙතනට 30 29 දෙකක් පස්සට යනවනේ. එහෙනම් මෙතනින් කීයක් වයි පිටිපස්සට යන්න ඕනේ? මෙතනින් දෙකක් යන්න ඕනේ.
මෙතන 4යි 3යි 2යි. අන්න පුතේ මෙතනට අවුරුදු 2යි. හරි සරලව හදන්න පුළුවන්. වයස විය යුත්තේ අවුරුදු 2යි. අවිෂ්ක වනිදු අකලංක කුසල් හා නිරෝෂන් අතර හතරවෙනි ගාන. අවිෂ්ක වනිදු අකලංක කුසල් හා නිරෝෂන් අතරින් අවිෂ්කට වඩා වයසින් වැඩි මහල් තිදෙනෙකු පමණි. අන්න මේ වගේ ගැටලුවකදී අපි කරන්නේ දැන් දැකලා දැකලා හොරුයි ඕගොල්ලන්ට මේවනේ. මෙහෙම සටහනක් ඇඳගන්නකෝ. ඔ කියන දේවල් ටික ලියා ගන්න පුතේ. එතකොට තමයි මේක ගොඩ යන්න පුළුවන්. අවිෂ්ක වනිදු අකලංක කුසල්. හරි? නිරෝෂණුත් තියෙනවා. අවිෂ්කට වඩා වයසින් වැඩි තිදෙනෙකු පමණි. අපි මෙතනට දාන්නකො. මේ ඉන්න අවිෂ්ක. හරිද? අවිෂ්කට වඩා වයසින් වැඩි ඉන්නවා කීයද? තිදෙනෙක්. අකලංකට වඩා වයසින් වැඩිමල් දෙදෙනෙකු පමණි. ඒ කියන්නේ මෙතන දෙන්නයි. මෙහෙත් එක්කෙනෙක් ඉන්නව ඈ. 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ආ, ඒක බලන්න ඕනේ. අවිෂ්කට වඩා 3 දෙනෙක් වැඩිමල්. වැඩේ හරි. අකලංකට වඩා වයසින් වැඩි මල් දෙදෙනෙකු පමණ. ඒ කියන්නේ අකලංක කොතන දින්න ඕනේ මෙතන. මොකද වැඩි මල් දෙන්නයි ඉන්නේ. වනිදුට වඩා වැඩි මල් නිරෝෂින් පමණි. වනිදුට වඩා වැඩි මල් නිරෝෂන් පමණි. ආ, වනිදු මෙතන. වනිදුට වඩා වයසින් වැඩි මල් නිරෝෂන් පමණි. ඒ කියන්නේ වනිදු මෙතන නිරෝෂන් මෙතන. නේ? මොවුන් අතුරෙන් බාලම කවුද? මය පුතේ නිරෝෂන් ඉන්නවා මෙතන. වනිදු ඉන්නවා මෙතන. අකලංක ඉන්නවා. අවිෂ්ක ඉන්නවා. කවුද නැත්ති? කුසල්. එහෙනම් මේ කියන්න පොඩි මෙක්කනා බාල මෙක්කනා කවුද? බාල මෙක්කනා කුසල්. දැක්ක? ඔයාට මේක කොහෙත් හොයන්න බෑ මේ වගේ සටහනක් අඳින්නේ නැතුව. අනිවාර්යෙන් මේ වගේ සටහනක් ඇඳිය යුතුමයි. ඇඳිය යුතුමයි. පුංචි ඔයා කටුවෙඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන් පුරුදු වෙන්න කටුවෙඩ කරන්න. හොඳද? එහෙම නැතුව බෑනේ. මොකද කටුවෙඩ කරොත් තමයි අපිට මේක ගොඩ යන්න පුළුවන්. අපි යමු එහෙනම් පස්වෙනි ගැටලුවට. මේකේ අපි පුංචි ගැටලුවක් තියෙනවා. අපි ඒ නිසා ඒක අතහැරලා ඉස්සරහට යනවා. හොඳයි. අපිට මේකෙත් උත්තරයක් එනවා. නමුත් ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. හැබැයි අපි හදමු මේකේ කොච්චර තියෙනවද කියලා. මේකේ 10යිනේ. මේකේ 6යි. මේක හරි සරල ගැටලුවක්. ඔන්න බලන්න. මේකේ 8යි. මේකේ අපට දක්වලා නැහැ. අපෙන් අහනවා ඉහත සඳහන් ඉහත තරාදීවල කිලෝග්‍රෑම් වලින් බර සටහන් කර ඇත. ඔව්. තියෙනවනේ. ඒ අනුව D තරාදීයේ සඳහන් විය යුතු බර කොච්චරද කියලා අහනවා. දැන් ඔයා බලන්න මේකේ කොටු මේ වෘත්තයයි ත්‍රිකෝණයයි තියෙනවද මේකේ? වෘත්තය ඕනේ තියෙනවනේ. එහෙනම් මේක ගන්න පුළුවන් වෘත්තයයි ත්‍රිකෝණයයි. කොටු දෙකක් තියෙනවද? අනේ එහෙම නෑනේ. එහෙනම් අපි බලනවා මේක වෙනස් විදිහකට තියෙන්නේ කොතනද කියලා. උත්තරේ ගැටලුවක් තියෙනවා. අපි ඒක හදාගමු. අපි සරලව ගමු මෙහෙම. අපි කොටුවයි ත්‍රිකෝණයයි තියෙනවද? ආ, ඕ. කොටුවයි රවුමයි මේ. කොටුවයි ත්‍රිකෝණයයි වෙනුවට මේක ගන්නවා. ඒ කියන්නේ මෙතන 10යි වැටියෝ. මේ කොටුවයි මේ රවුමයි වෙනකොට අපි මේක ගන්නවා. එතකොට මෙතන 8යි. 10යි 8යි පුතේ කීයද? 18යි. එහෙනම් මෙතන උත්තරයක් නැහැ. මෙතන ලියාගෙන 18යි කේජී. ඔකේ. ආ, මෙන්න තියෙනවා වාසනා චක්‍රයනේ. රූපේ දී ඇති ඇතුළත හා පිටත රවුම් වෙන වෙනම කැරකිය හැකි ලෙස සකසා ඇත. මේකේ මේ රවුම් වෙන වෙනම කරකවන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. පිටත වක්‍රය ඉලක්කම් දෙකක් දකුණට හා මේ පැත්ත එක ඉලක්කම් දෙකක් දකුණු පැත්තට හා ඇතුළේ තියෙන චක්‍රය
වමට එක් අක්ෂරයක් කැරකවීට එච් අක්ෂරය ඉදිරියෙන් නැත්තේ මොකද්ද කියලා අහනවා. දැන් මෙහෙමයි කතාව. මේක දෙකක් යනවා, මේක එකක් මෙහෙටෙනවා. හරි, ඇත්ත කතාව මෙහෙමනේ. අපිට මේක දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක මෙහෙට දෙකක්. 66 කොතනක් තියෙන්නේ? මෙතන. 66ට පිටිපස්සෙන් 28 මෙතන. ඔන්න බලාගන්න කරන හැටි. 53. ඒ තියෙන විදිහම දාන්න. 47. දැන් 31, 25, 17, 11. හරි, ඔච්චරයි. දැන් අපිට ඇතුළ ටික පොඩ්ඩක් මැනේජ් කරගන්න විතරයි තියෙන්නේ නේ. අපිට පොඩ්ඩක් ඇතුළ ටික එහාට මෙහාට කරලා හදාගන්න තියෙන්නේ. මේක දැන් මෙහෙට ගියේ. මේක මෙහෙට එකක් එනවා. ඒ කියන්නේ මෙතනට මොකද්ද? C. මෙතනට D. මෙතනට E. මෙතනට F. මෙතනට G. මෙතනට H. මෙතනට A. දැන් ඉතින් අපිට අලුතෙන් දෙයක් කියන්න දෙයක් නැහැ නේ. එච් අක්ෂරයේ ඉදිරියෙන් නැති ඉලක්කම මොකද්ද? 17. දැක්කා මේ වෙලාව තියෙන පේපර් එකේ ඇඳයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන 31 නෙමෙයි 17 එන්න ඕනේ. අපි 31 අයින් කරලා ඉලක්කම් දාගත්තනේ. ඒකයි මෙන්න මේ විදියට එන්න ඕනේ. අපි 8 වෙනි ගැටලුව බලමු පුතේ. 8 වෙනි ගැටලුව එන්නේ මෙන්න මෙහෙම. පත්තර මිටියක දමා ඇති රබර් පටියක දිග. රබර් පටියක් කියන්නේ ඇදෙන එකනේ නේ. දිග මුල් දිග මෙන් තුන් ගුණයක් ඇදිලා තියෙනවා. තුන් ගුණයක් ඇදිලා තියෙනවා. එහෙනම් ඇත්තම කතාව දැන් රබර් පටියක් අපි හිතමු සෙන්ටිමීටර 3ක් ඇදිලා කියලා. දැන් ඇත්ත දිග කීයද? සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර 9ක් ඇදිලා කියන්නේ කීයක්ද? ඇත්ත දිග සෙන්ටිමීටර 3යි. මොකද 3 ගුණයන්නේ. එහි ඇදී පවතින දිගෙහි සෙන්ටිමීටර 330ක් වෙනවලු. ඒ කියන්නේ මේක 3ෙන් බෙදන්න ඕනේ. සරලව මනෝමයෙන් බෙදන්න පුළුවන් මේක 110යි වෙන්නේ. නේ? එම රබර් පටියේ මුල් දිගෙන් හරි අඩක දිග කොපමණද? පුතේ 110න් භාගය අහන්නේ. හරි අඩක 55 සෙන්ටිමීටර. පුංචි බා මේ වෙද්දි මේක මනෝමයෙන් හදන්න පුළුවන් නම් ඇත්තටම හොඳ දක්ෂතාවයක්. මනෝමයෙන් හදන්න පුළුවන් නම් එහෙම වෙන්න ඕනේ. 9. අපි බලමු දැන් මෙතන කොහොමද එන්නේ කියලා. මෙහි හිස්කොටු දෙකට එන සංඛ්‍යා දෙකෙන් එකක් අනෙක් එක මෙන් තුන් ගුණයක් වන අතර මුල් සංඛ්‍යා තුනේ එකතුව 7ක් වේ. මුල් සංඛ්‍යා තුනේ එකතුව 7ක් වේ. හරි, මේකේ ඔක්කොම 7ක් වෙනවලු. රයිට්, ඒක පැත්තකින් තියන්නකො. සියල්ලේම පවතින සංඛ්‍යාවල එකතුව 121ක්. ඔතනින් තමයි අල්ලගන්න තියෙන එකම තැන. ඔතන තමයි අපිට අල්ලගන්න තියෙන එකම තැන. දැන් ඔය දීලා තියෙන සංඛ්‍යා නේ, මේකේ සියල්ලේම එකතුව කීයද? මේ සියල්ලේම එකතුව වෙන්නේ 121යිලු. හරි, බලමු අපි. අපි මේ ටිකත් එක්ක මේක එකතු කරමු හොඳේ. 49යි 27යි. ලොකෝ මං උඩට ගත්තා. මෙතන මේ 36ත් ගමුකෝ. 36යි 9යි 8 තමයි. බලන්න එකතු කරලා 121ක් එනවා නම් ගොඩ. පළවෙනි උත්සාහය අපි ඔහොම කරනවා. එහෙම උත්තරයක් හොයාගන්න යම් බලන්න. 9යි 9යි 18යි 18යි 6යි 24යි 24යි 7යි. කීයක් එනවද? 24 ඉඳන් 6ක් 30යි. මෙතන 1යි. වාව් වෙනවා වගේ නේ. 1 ඇවිල්ලානේ තියෙන්නේ. හා 31යි. මෙතන 3ක් ඉතුරුයි. 3යි 3යි 6යි 6යි 4යි 10යි 10යි 2යි 12යි. කතා දෙකක් නැහැ. 121ක් එනවා. ඇයි මං එහෙම කියන්නේ? අපිට මේ පේනව නේද? මෙතන 108ක් තියෙනවා. ඉතින් මේ ටිකත් ඔක්කොම එකතු වුණොත් එහෙම මෙතන ඊට වඩා ගාණක් එනවනේ. එහෙනම් 121කට වඩා මෙතන එන්න ඕනේ. එහෙනම් මේ උත්තරේ කිලින් මයින් කරන්න පුළුවන්. 23යි මේක පොඩි සැකයක් තියෙනවානේ. 23යි 34යි 56යි. ඒ නිසා අපි ඒක එකතු කරමු. දෙවෙනි එක අයින් කරන්න පුළුවන් අපිට එක පයින්ම. 23යි 34යි 56යි අර 36යි.
එකතු කරන්න බලන්න. 6යි 4යි 10යි 10යි 9යි 19යි 9 එකක් ඉතුරුයි. මෙතන 3යි 3යි මෙතන 3යි 9යි 9යි 5යි 14යි 149ක් එනවනේ. ඒක ගන්න බෑ. එහෙනම් උත්තරේ ඉන්නේ අංක 1. මොකද අපි ගානේ පොඩි තැනක් අල්ලගෙන තමයි ගාන හදන්නේ. ලොකු ලොකු දේවල් කරන්න යන්නේ නැහැ. පොඩි තැනක් අල්ලගත්තා ගාන හැදුවා. රයිට්. 10 වෙනි ගැටලුව පුතේ. පහත දැක්වෙන රූපයේ සංඛ්‍යා රටාව අනුව ඒ කොටුවට ගැලපෙන සංඛ්‍යාව. මේ තියෙන ඒ කොටුව හැටිය බලන්න මේක මෙහෙමයි යන්නේ. 1යි 2යි 3යි. දැක්කද? 2යි 1යි 3යි. 1යි 3යි 4යි. 3යි 1යි 4යි. මේ මේකේ 3යි 3යි 6යි. එහෙනම් රෝමිලක් වලින් 6 එන්නේ අංක 2. එහෙමනේ කරන්නේ නැද්ද? ඕකේ, අපේ සාමාන්‍ය විදිහටම අපේ තියෙනවා පරිසරයේ කොටසක් ඕගොල්ලන්ගේ දැනුමට මම දාලා තියෙනවා. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පසුවන මේ පස්වන පියවර වන්නේ ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ. උඩ කියන්නේ උදානය. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු. දැන් දෙන්න බලන්න උත්තරයක් මේකට මොකද්ද කියලා. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු. ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතා ගරු. මේක එන්නේ අපෙන් අහනවා මොකේද කියලා. මොකේද එන්නේ? සුභාෂිතේ එන්නේ. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු. ලස්සනයි ඒවා කියවන්නේ පොත් පුතේ. ජලයේහි ගොඩබිමෙහි දෙකේම වාසය කරන 13 වෙනි එක ජලයේ ගොඩබිමෙහි දෙකේම ඉන්නවලු. කවුද? කැස්බෑවා තලගොයා. තලගොයා ගන්න බෑනේ. කබරගොයා කකුලුවා. ඒක නම් හරි වගේ. කිඹුලා මයිලගොයා. මයිලගොයා කියන්නේ කුරුල්ලෙක්. ඌ ගන්න බෑ. කබරගොයා කකුලුවා. 14 වෙනි එක මය පුතා අශ්වයකුගේ ගමන් විලාශය වර්ණනා කරන වන්නම. පුතේ හනුමා වන්න මෙන් කියන්නේ වඳුරෙකුගේ ගමන් විලාශය. වෛරෝඩි වන්න මීට වඩා වෙනස්. මුසලාඩි වන්නම කියලා කියන්නේ හාවෙකුගේ ගමන් විලාශය. එතකොට මෙතනදි අශ්වයෙකුගේ එක මෙතනදි හම්බ වෙන්නේ නැහැ. එනම් තුරගා වන්නම. අයිනේ ලියන්න තුරගා වන්නම. හොඳද? රයිට්. ලියාගන්නකෝ. වල්ගේ කඩාදමා පලා යන සත්වයා වන්නේ කවුද? පූනා. ඒක අපි දන්නවා. ඉතින් මෙන්න තියෙනවා අද දවසේ නිර්මාණාත්මක ලිවීම. පාසල් ඇරී ගෙදර එන විට බස් රථය නැවැත්තුවේ ඔබ බැසීමට නියමිත ගිමන්හල් 2-3කට පසුවයි. මෙම අවස්ථාවට මුහුණ දුන්නේ ඔබේ මිතුරා නම්. දැන් මේක විතරක් බලලා බෑ. මේ අවස්ථාවට මුහුණ දුන්නේ ඔබේ මිතුරා නම්. ඔබේ මිතුරා සිදු කරතැයි සිතන දේ ගැන ඔබ සිතන දේ නිර්මාණාත්මක වෙකි ගුණකින් ලියන්න. දැන් ඔයා හිතන විදිය තමයි ලියන්න තියෙන්නේ. මහලොකු දෙයක් නැහැ නේ. මේව ලියන්න පුළුවන්. හරි සරලව. පුතේ මාතෘකාව ගැන හොඳ අවධානයක් දෙන්න. මම හිතනවා එයාට නිින්ද යන්න ඇති. නැත්තං එයා හරි වෙලාවට බහිනවනේ. මම ඒ ගැන ලියනවා මෙහෙම අංක 1 දාලා. ඔහුට බස් රථයේ නින්ද යන්නට ඇතැයි මම සිතමි.
ඔන්න දැන් මම හිතන එක ලියන්නේ අංක දෙක. ඔයාගේ මිතුරෝ මොනව කරන්නේ නැද්ද? දැන් අපිට කියන්න පුළුවන් මේ මෙහෙම හරි සරලව ලියන්න පුළුවන් මෙහෙම. ඔහු ඒ මොහොතේ ඉතා කලබල වූ අයුරු මට සිහියට නැගී. දැන් ඔයාට හිතන දෙයක් මට සිහියට නැගෙයි. අපි පුංචි ආදර්ශයකුත් එක්ක දෙන්නේ මින් පසු කිසි දිනෙක. මින් පසු කිසි දිනෙක බසයි නිදා ගැනීමට නිදා ගැනීමට අපි මෙහෙම දමින් පසු ඔහු කියලා දාන්න මෙතනට. ඔහු නැත්තම් ඒක ගැලපෙන්නේ නෑනේ. ඔහු උක්තයක් දාන්න. ඔහු කිසි දිනක බසේ නිදා ගැනීමට සූදානම් නොවේතැයි මම සිතමි. හරි සරලව ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔය මොනවාකව නිදිය ගන්නව නැද්ද? හොඳයි. එහෙනම් අද දවසේ 102 වෙනි හිමිදිරි පන්තියේ මේ විදිහට අපු පුතේ අවසන් කරනවා. ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් පුංචිම පුංචි දෙයක් කරන්න තියෙන අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අර අංක දෙකෙන් එකකට අපිට WhatsApp message එකක් දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමෝටම ජයෙන් ජයම වේවා. 103 වෙනි හිමිදිරි පන්තියෙන් අපි හම්බ වෙමු.